අපි අනුමත නොකලාට මේ ගෙවල් ගිනි තියෙන ඒවා මිනිස්සු මරණ ඒවා මිනිසුන්ට වෙඩි තියෙන ඒවා අනුමත නොකලාට අද මේ ආණ්ඩු පක්ෂය වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ හයියෙන් නැවත ඒගොල්ලෝ කතා කරන විදිය දිහා බැලුවහම අරගල ඇතිවෙච්ච හේතුව අරගලයක් ආපු හේතුව අරගලේ ප්‍රස්තුතේ මොකද්ද නැවත එවැනි අරගලයක් නොවෙන්නේ නම් කළ යුත්තේ මොකද්ද කියන එක පිළිබඳව කිසිදු අවබෝධයක් නැතුව අද නිකන් නැවත බොරු චණ්ඩි ටෝක් දෙනවා මේකෙන් වෙන්නේ මොකද්ද නැවත අරගලයකට ඒගොල්ලම පාර කපන්න හදනවා දැන් මේ රටේ අරගලයක් ආවේ මිනිසුන්ට ගෙදර වැඩ නැතුව නෙමෙයි මේ රටේ ධනය මංකොල්ල කාලා බදු මුදල් හොරා කාලා මේ රටේ සම්පූර්ණ ජනතාව අන්දලා ජාතිවාදයේ වපුරලා නයිනටවල පෙන්නලා බොරු කියලා මේ රටේ දේපළ මංකොල්ල කාලා මේ රට බංකොලොත් භාවයට පත් කරපු හින්දා උද්දච්ච ඒකාධිපතියෙක්ව වීරයෙක් හැටියට ගෙනල්ලා ඔහු පඹයක් බව පෙන්වන්නේ මේ රටේ නිෂ්පාදනය සම්පූර්ණයෙන් අඩාල කරපු එක එක ප්‍රධාන හේතුවක් ඊළඟට මුදල් අච්චු ගන්න එපා කියද්දි කියද්දි මුදල් අච්චු ගහලා උද්දමනේ කියලා දාපු එක ප්‍රධාන එක හේතුවක් ඒ වගේම ණය ප්‍රතිවිවගත කිරීම සඳහා මුලදීම ජාත්‍යන්තර මූල්‍ය ආර මුදලට යන්න කියපු වෙලාවේ ඒක තඹයකට මායින් නොකර තුට්ටුවකට මායින් නොකර මේ රටේ ආර්ථිකය බංකොලොත් කරලා දාලා ගජ මිතුරන්ට දොළපි දෙන්න දෙන බදු සහන ලබා දීම එක ප්‍රධාන හේතුවක් ඊළඟට මොකද කරේ මේ අරගලය කියන එක ආවේ එක මාසෙන් පැයෙන් දෙකෙන් නෙමෙයි 1948 අපි නිදහස ලබා ගත්තාන් පස්සේ 1953 වෙන කාල වෙද්දි ලෝකෙ විවිධ රටවල් වලට ණය දුන්නු මේ ශ්‍රී ලංකා ද්වීපය නිදාණයක් වගේ තියෙන මේ ශ්‍රී ලංකා ද්වීපයේ දේපළ බංකොල්ල කමින් ජනතාවගේ විශ්වාස මේ විශ්වාසය පළුදු කරමින් එන එන හැම ව්‍යාපෘතියකම මාටිය ගහපු එකෙන් දැන් ජනතාව දන්නවා නෙළුම් කුළුණ තිබ්බට මත්තල වරාය තිබ්බට එහෙම නැත්නම් මේ ගුවන්තොට මේ හම්බන්තොට වරාය තිබ්බට මත්තල ගුවන්තොට වල තිබ්බට මේ අධිවේගී මාර්ග තිබ්බට මේවා එකක්වත් අපි හොඳ නැහැ කියලා කියන්නේ නැහැ හැබැයි මේ වයින් ගහපු එක ජනතාව දන්නවා සූරීවැව ක්‍රීඩාංගණය හදන්න වීදම් කරපු මුදල්ක වලදී අද මොකද්ද වෙලා තියෙන්නේ අද මේ රටේ උපදින දරුවටත් ඩොලර් වලින් ණය ගෙවන තත්වයකට පත් කරලා රට බංකොලොත් කිරීම නිසා ඒ නිසා 2009 දී යුද්ධය ජයග්‍රහණය කරන්න ජනතාව සහයෝගය දුන්නාම නැවත වතාවක් 2010 දී මහින්ද මහත්තයාට කෘතගුණ සලකන තමයි ඡන්දෙ දුන්නේ ඒ ඔහු මේ රටේ බාරකාරයා මිසක් අයිතිකාරයා කරන්න නෙමෙයි ඒ නිසා ඒක වරද්දගත්තා ඔවුන් මේ රටේ බාරකාරයා බවට ජනතාව පත් කරාම අයිතිකාරයා බවට පත්වමින් හිතු හිතු හිටියට හැම ව්‍යාපෘතියකින්ම මාටියා ගහමින් මේ රට බංකොලොත් කිරීමේ නිසා තමයි මේ අරගලයට පාර කැපුණේ අද ඒව අමතක වෙලා තියෙනවා මෙන්න මේ විදිහටම තමයි මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි ඔබතුමත් පෝට්ටුවෙන් ආපු මන්ත්‍රීවරයෙක් ඔබතුමා අද ඇත්ත තේරුම් අරගෙන යථාර්ථය තේරුම් අරගෙන ඒ ආණ්ඩුවෙන් වෙන් වෙලා ඉන්නවා